ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 ජූලි මාස 10 වෙනිදා සිට ජූලි මාස 16 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ ව්‍යාපාර වලින් ගැටලු ඇතිවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ විශේෂ සැලසුම් කිහිපයක් වෙනුවෙන් මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමියෝ ඔබගේ සඳු ග්‍රහය 11 12 1 2 යන භාවස්ථාන මතින් ගමන් කරනවා නිතර ගේ දොර කටයුතු කෙරෙහි වෙනස් වීම ඇති කරන කාල සීමාවක් හවුල් ව්‍යාපාර වලින් තමා නොසිතු ගැටලු වලට මුහුණ පෑමට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ පැටලිලි ඇතිවීමට ඊටකට පවතිනවා ඥාතියෙකු සමග ආරවුල් කාර්ය බවක් ඇති කර ගන්නා වූ කාල සීමාවක් විවාහ ව්‍යුසුමක් කල් දැමීමට ඔබට සිදු වේවි යටපත් වූ දතක වේදනාවක් නැවත මතුවිය හැකි කාල සීමාවක් විදියටත් මෙම කාලය පෙන්눔 කරනවා සතිය අන්තය වන විටදී ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මඟ සැලසෙන බවක් තමයි පෙන්눔 කරන්නේ අලුත් ඥාති සම්බන්ධකම් ඇතිවන අන්දමේ කටයුතු කිහිපයක්ම ගෙන දෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ දම්පැහැද ජය අංක 6ද සුබ දවස් සිකුරාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා වෘෂභ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ වගකීම් පෙරහැර හැරීමක් ඇතිවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ පෞලේ කටයුතු වෙනුවෙන් විහිස මහන්සි වෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමිය ඔබගේ සඳු ග්‍රහය 10 11 12 1 යන භාවස්ථාන හරහා ගමන් කරනවා නිතර තැන තැන ඇවිදිලි වැඩි කරන කාලයක් විදිහට පෙන්눔 කරනවා වැඩිහිටි සහෝදරයෙකු සමග ඇතිවන බහිම්බස් වීමක් දුරදිග යාමට ඉඩකඩක් ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ පෞලේ අලුත් වැඩපිළිවෙලක් ආරම්භයට මඟ සැලසෙන්නා වූ කාලයක් වන අතරම දුර ගමනක් වෙනුවෙන් විහිස මහන්සි වීමට ඔබට සිදු වේවි අලුතින් දැන හඳුනාගත් හිතවතුන්ගෙන් උපකාරයක් හිමිවීමට ඉඩකඩක් පවතිනවා අදිසිය හටගන්නා කකුලේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන ආකාරයකුත් පෙන්눔 කරනවා වගකීම් පෙරහැරීමක් හේතුවෙන් සිදේ නොසන්සුන්තාවයක් ඇතිකරවන අන්දමක් තමයි පෙන්눔 කරන්නේ යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් විතරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා මේ සතියේ ඔබගේ ජය වර්ණයේ කහපැහැයිද ජය අංක 4ද සුබ දවස බදාදාලෙසද පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා මිතුන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ශාරීරික වෙනස් වීම් ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ පෞලේ වකීමකින් නිදහස් සැලසෙමින් සතිය ආරම්භ වන මිතුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 9 10 11 12 යන භාවස්ථාන හරහා ගමන් කරනවා තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිතර පදිංචි ස්ථානයෙන් පිටත වාසයට කරුණු සැලසෙන බවක් පෙන්눔 කරනවා දරුවෙකුගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් විශේෂයෙන් වැඩි කරන කාලයක් විතරයි දක්නට ලැබෙන්නේ අලුතින් ආරම්භ කර ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දැමීමට සිදුවන්නා වූ කාල සීමාවක් පෞලේ වැඩිහිටියෙකු වෙනුවෙන් අප කැපවී කටයුතු කිරීමට ඔබට සිදු වේවි ආගමික සැලසුමකට සහභාගී වීමට කටයුතු සැලසෙන අතර සති අන්තයේදී ශාරීරික විශේෂයෙන් වැඩි කරන අන්දමේ කටයුතු කිහිපයක්ම ඉදීමට ඉඩකඩක් පවතිනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ දම්පැහැද ජය අංක 7ද සුබ දවස් සිකුරාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය 8ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා අටක ලග්නයේ නුපන්න ඔබට මේ සතිය විශ්වාසයේ මිදවැටීමක් පෙන්눔 කරන සතියක් විදිහට තමයි දක්න ලැබෙන්නේ අවිවේකී ලෙස කටයුතු කිහිපයක් සිදු කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 8 9 10 11 යන භාවස්ථාන හරහා ගමන් කරනවා නොසිතූ ගැටලු කිහිපයකට මැදිවීමට ඉඩකඩක් ඇති කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙන්눔 කරනවා සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලයක් යොදවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ ළඟින් ඇසුරු කරන අයෙකු සමග විශ්වාසයේ බිඳවැටීමක් සිදුවීමට ඉඩකඩක් පවතිනවා හිතවතෙකු සමග මුදල් ගනුදෙනුවක් සිදු කර ගැනීමට මඟ සැරසෙන්නා වූ කාල සීමාවක් වාහන හුවමාරුවක් හෝ අලුත් වාහනයක් මිලදී ගැනීමට මඟ සැරසෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා දරුවෙකුගේ හිතුවක්කාර ගති පැවතුම් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරවන්නා වූ බවකුත් මේ සතිය තුළ පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ දම්පැහැද ජය අංක 7ද සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා
सिंह लग्ने नुपान्नोबट मे सती गेदर दुर अलुत वेडियावक् सिदुकरीमट हेकियाव लबेन सतियक् विदिर तमयि पेन्नुम करन्ने पौले गेटलु किहिपयक् निरवुल कर गनीमट मग सलसमिन सतिय आरंभवन सिंह लग्ने हिमि ओबगे संदुग्रहया 7 8 9 10 यन बावस्थान हरहा गमन करनवा तेन तेन एविदिली वेडी करन कालयक् वन अतर पौले वकीमक् समापित पेवरीमट इडकडक् एति कालयक् विदिर तमयि पेन्नुम करन्ने गेदर अलुत वेडियावक् वेनुवेन अमतर विहेसीमक् एति करमन काल सीमावक् විශේෂ හිතවතුන්ගේ හමුවීමක් සිදුවීමට ඉඩකඩක් ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. නිතර නිමසට යන එන කෙනෙකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයක් විදිහට පෙන්눔 කරනවා. අලුත් කටයුතු ආරම්භයට ඊතරම් යහපත් කාලයක් නොවන අතර එදිනදා කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. අවුලට අලුත් සමාජීය සම්බන්ධ විය හැකි කාලයක් වන අතර නිතර දරුවෙකු පිළිබඳ වෙහෙසීම් සිදු කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මේ සතියේ ඔබගේ ජය වර්ණයේ තැඹිලි පැහැද ජය අංක අංක 6ද සුබ දවස සිකුරාදා ලෙසද පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතියේ ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. කන්‍යා ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ නීති ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. සතිය ආරම්භයේදීම සැලසුම් කිහිපයක් වෙනසකට ලක් කරන අතර සඳු ග්‍රහය 6 7 8 9 යන බාවස්ථාන හරහා ගමන් කරනවා. රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වේද කාල සීමාවක් සිදෙන සංසුන්තාවේ හේතුවෙන් යොදාගත් සැලසුමක ප්‍රමාදතාවයක් සිදු කරවන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. ආගමික සැලසුමක් උදෙසා දුර පළාතකට යාමට ඔබට සිදු වේවි. නීති ගැටලුවකට මැදිවීමට සිදුවන කාලයක් විදිහට පෙන්눔 කරනවා. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපකාරී බවක් හේතුවෙන් වෙහෙසීම් සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. විදේශ ලැබීමකට බාධා ගෙන දෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. සති අන්තයේදී පවුලේ කෙනෙකු සමග විශ්වාසයේ මිදවැටීමක් සිදුවීමට ඉඩකඩක් ඇති බැවින් ඉතා ඉවසිලිවන්ත සිහි බුද්ධියේ වැඩ කටයුතු සිදු කරන්න. මේ සතියේ ඔබගේ ජය වර්ණයේ කොළ පැහැද ජය අංක අංක 9ද සුබ දවස් සමුදාලසඳ පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතියේ ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. තුලා ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ গুপ্ত කටයුතුලෙන් පිහිට පතන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. අවිවේකී වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට විහසක් දරන තුලා ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 5 6 7 8 යන බාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා. අමතර ලැබීම් මුදල් ලැබීම් වෙනුවෙන් වෙහසීම් සිදුවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. එමෙන්ම ගතසිත වෙහසා කරන කටයුතු අධික කරන බවක් පෙන්눔 කරනවා. නිතර গুপ্ত කටයුතු වලින් පිහිට පතන්නා වූ කාල සීමාවක් යන තැන ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩකඩක් පවතිනවා. සමාජ සේවා කටයුතු සම්දි සමාගම් ආදී නිරතල දැරීමට කටයුතු සැලසෙන්නා වූ බවක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ. නිතර වයසින් අඩු අය සමග ඇසුරට මඟ සැලසෙන්නා වූ කාල සීමාවක් වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩකඩක් පවතිනවා. මේ සතිය ඔබගේ ජය වර්ණයේ නිල් පැහැද්ද ජය අංක අංක 4ද සුබ දවස බදාදා ලෙසද පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ මෞපිය උරුමයක් හිමිවීමට හැකියාව පවතින කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ලැබීම් මතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 4 5 6 7 යන බාවස්ථාන මතින් සිදුවන ලබනවා. විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩකඩක් ඇති කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. අවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබීවි. අලුත් ව්‍යාපාර කටයුත්තකින් වාසි කිහිපයක් සැලසෙන්නා වූ කාල සීමාවක් ආගමික නායකුගේ පිහිට පතන කාලයක් විදිහට පෙන්눔 කරනවා. දරු ලාභ හිමිකම් ඇති අයට වෙනදාට වඩා කල්පනාකාරී වීම වැදගත් වෙනවා. මාපිය උරුමය පිළිබඳ ඉඩපත් වූ බලාපොරොත්තු නැවත ඇති කරවන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. පවුලේ වැඩිමහල් සහෝදරයෙකු සමග අලුත් කටයුතු කිහිපයක් ඇරඹීමට මඟ සැලසෙන්නා වූ කාල සීමාවක් නිතර තමා හමුවට එන කෙනෙකුගෙන් කරදර සහිත වන කාලයක් විතරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මේ සතියේ ඔබගේ ජය වර්ණයේ කොළ පැහැද ජය අංක අංක 5ද සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසද පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතියේ ඔබගේ අය 8ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා. ධනු ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ දුර ගමනක් යාමට හැකිවන බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙතෙක් පැවති අවිවේකී බව මගහැරී යන කාලයක් වන අතර සඳුගේ ගමන 3 4 5 6 යන බාවස්ථාන මතින් සිදුවන ලබනවා. ගේදර කටයුතු වල විනාශකම් රැසක් සිදුවන කාලයක් වන අතර පවුලේ කෙනෙකු සමග දුර ගමනකටද කටයුතු සැලසෙවි. සතියේ මෙද කාලයේදී විදේශගත ඥාතිගෙන් උපකාරයක් ලැබීමට ඉඩකඩක් පවතිනවා. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් මෙහෙසීම් වැඩි කරන කාල සීමාවක් පවුලේ සමගියට කටයුතු සැලසෙන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. දේපල හිමිකම් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වීමට ඉඩකඩක් ඇති කාලයක් විදිහට පෙන්눔 කරනවා. දරුවෙකුගේ කටයුත්තක් වෙනුවෙන්
සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවක් තමයි පෙන්වුම් කරන්නේ. සති අන්තයේදී හදිසි මුදල් ලාභයකට හිමිකම් ඇති කරන බවක් පෙන්වුම් කරනවා. මේ සතිය ඔබගේ ජය වර්ණයේ තැඹිලි පැහැයද ජය අංක 6ද සුබ දවස ඉරිදාල සිට පෙන්වුම් කරනවා. ඒ වගේ මේ සතිය ඔබගේ අය 8ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්වුම් කරනවා. මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ තනතුරු මාරුවක් ඇති කරන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමියෝ ඔබගේ සනුග්‍රහය 2 3 4 5 යන භාවස්ථාන හරහා ගමන් කරනවා. පවුලේ වගකීම් වලදී මූලික වීමට සිදුවන කාල සීමාවක් නොසිතූ ලෙස හිතවතුන්ගේ දෝෂ ආරෝපණය ලක්වීමකට සිදුවන අන්දමේ කරුණු කිහිපයක්ම සිදුවන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. තමාසු දෙයක් නැතිවීමට ඉඩකඩ ඇති කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුම් සකස් වන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට කටයුතු යෙදෙන අතර නිතර গুপ্ত කටයුතු වලින් පිහිට පතන බවක් තමයි පෙන්වුම් කරන්නේ. මේ සතියේ ඔබගේ ජය වර්ණයේ කොළ පැහැයද ජය අංක 4ද සුබ දවස සිකුරාදා ලෙසද පෙන්වුම් කරනවා. ඒ වගේම මේ සතියේ ඔබගේ අය 6ක් ලෙසත් වැය 7ක් ලෙසත් පෙන්වුම් කරනවා. කුම්භ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ අමතර මුදල් වැයවීමක් පෙන්වුම් කරනවා. නිතර ඇවිදිලි වැඩි කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමියෝ ඔබගේ සඳුග්‍රහය 1 2 3 4 යන භාවස්ථාන හරහා ගමන් කරනවා. විශේෂ සැලසුමකට කටයුතු සූදානම් වන කාලයක් වන අතර පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු කාරණා යෙදේවි. අමුත්තෙකුගේ පැමිණීමක් හේතුවෙන් ගැටලු කිහිපයක් පැන නැගෙන්නා වූ කාලයක් විදිහට පෙන්වුම් කරනවා. දරුවෙකුගේ කටයුත්තක් වෙනුවෙන් අමතර මුදලක් වැයවීමට කටයුතු යෙදේවි. ළඟින් ඇසුරු කරන අයෙකු සමග විශ්වාසයේ බිඳ වැටීමක් සිදුවීමට ඉඩ කඩක් පවතිනවා. සතියේ මැද කාලයේදී යටපත් වූ මුත්‍රාබාධයක් නැවත මතුවිය හැකි කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ගියාවේ මතුවන ගැටලුකාරී බවක් දුර දිග යාමට ඉඩ කඩක් පවතිනවා. අවිවේකීයට කරුණු සැලසෙන කාලයක් විදිහට තමයි මෙම කාල සීමාව පෙන්වුම් කරන්නේ. මෙම සතිය තුළ ඔබගේ ජය වර්ණය තැඹිලි පැහැය ලෙසත් ජය අංක 40ත් සුබ දවස බදාදා ලෙසත් පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබට මේ සතියේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්වුම් කරනවා. මීන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ දීපල මත ගැටුමක් ඇතිවන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. වාකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමියෝපගේ සඳුග්‍රහය 12 1 2 3 යන භාවස්ථාන හරහා ගමන් කරනවා. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාවන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. අසහනකාරී ලෙස ඇතිවන සමේ රෝගයක් හේතුවෙන් පීඩා විඳින්නට ඔබට සිදුවේවි. ඉදිකිරීම් වැඩ කටයුතු කිහිපයක් අතරමඟ නවතා දැමීමටත් ඔබට සිදුවන ආකාරයක් පෙන්වුම් කරනවා. වාහන ගමන් පිළිබඳව සැලකිලිමත් විය යුතු කාල සීමාවක් දීපල මත ගැටුමක් දුරදිග යාමට ඉඩකඩක් ඇති බව තමයි පෙන්වුම් කරන්නේ. වරින් වර ශාරීරික දුර්වලතා මතුවිය හැකි කාලයක් බැවින් එදිනදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේදී පවුලේ කෙනෙකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවකුත් පෙන්වුම් කරනවා. මේ සති ඔබගේ ජය වර්ණයේ දම් පැහැයකටද ජය අංක 4ටද සුබ දවස සඳහාලසද පෙන්වුම් කරනවා. ඒ වගේම මේ සති ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්වුම් කරනවා. මාමේ ඔබ වෙත ගෙනාවේ මේ සතියේ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීන උබතම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි. දේසු පිහිටයි.